ඔබෙක්වන්නේ ස්වාධහින රූප පහිනී සවසහ යයිතිහ ප්‍රධහන පුවත්් පවිකාශයේ සම්කින් ප්‍රථමයෙන් පුවත් සිරස්ථල ලබන ඉරිදා රටටම ඇඳිරි නීතිය නාවික සෙබලෙක් ගැන කොරෝනා සැකයකින් කෆුර් බිල්දිිමම නිරෝධහයනයට. රටට එන්න ඉල්ලුම වැඩිවුනාාට එන්න ගන්න අලුත්ක්‍රමයක් හෙදෙයි. විසුරපු පාර්ලිමේන්තුව යළි කැඳවන්න නියෝගයක් දෙන්න අධිකරණයට බලයක් නෑ! ශ්‍රෂ්ඨආධිකරණේදී හෙළිවෙේ. ස්තජිප්ට විපක්ෂ නායකකමත් ඔරොත්තු දෙන්නේ නැහැ. එජාපයෙන් වහසක් හෙළිවෙයි. විසිහය වසරක් සබහා ගැබට ආ තුන්දමන් පාර්ලිමේන්තු සගයන්ගෙන් සදාාතනිකව සමුගනිී. අගමැතිගේ අලුත් වැඩක් නිසා පනිතාන්නේ කොරෝණාව අඩුවන ලකුණු. බැයි තිස්ස එක එනම් ලබන එරිතා දෙවේනේ සියලෝ දිශ්‍රික්කවල දවසපුරා ඇඳරි නීතිය ක්‍රියත්මක බව ජනාධිපති මාධ්‍යංශීය අද නිවේතනය කළා. ජුනි හතර බ්‍රහස්පතින්දා හා පොසුන් පොහොයි යෙදෙන ජුනි පහස් සිකුරාදායන දිනවලද රටපුරා ඇඳරි නීතිය ක්‍රියාත්මක කරන පා. කොරෝන වෛරස තත්වය හමුවේ සමස්ත දිවේනටම ඇදිරිනීතිය ක්‍රියත්මක කිරීමට රජයපියවරගත්තා. එය අධියර කිහිපයක් ඇතේ ලිහිල් කෙරනු අතර, කොම සහගම් පහදිස්ත්‍රික්කවල ඇඳරිනීතිය ලිහිල් කෙරනේ පාසුගිය විසිහාය වනදායි. එදින සිට සෑ දිස්ත්‍රික්ක එකක ඇදිරිනීය ක්‍රියාත්මක කෙරුණේ ප්‍රාත්‍රී දහයේ සිට අලුව මහතර දක්වා පමණයි. ඇදිරිනීතිය සම්හන්ධයෙන් ජනාධපතිී මාධ්‍යාංශයේ අධදිනේ නිකුත් කලළ නවතම නිවේදනය දැක් වෙන්නේ. ජනි හතර බ්‍රහස්පතින්දා හා ජනි පහ සිකුරාදායන දින දෙකහිම රටපුරා ඇදරිනීතිය ක්‍රියාත්මක බවයි. ජනී පළමුවන සඳදාසිට ජනිතුන බදාතෙක්, සියලු දිිස්ත්‍රික්කවල ඇඳරිනීතිය පෙර පරදි රාත්‍රී දහය සිට අලුවම හතර දක්වා ක්‍රියාත්මක කරනවා. ජනි හාය සනසුරාදාසිට සියලු දිිස්ත්‍රික්කවල ඇදිරිනීතිය, ැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී දහයේ සිට අලුවම හතර දක්වා පමණක් මබයි, ජනාධිපති මාධ්‍යාංශයේ නිකුත් කළ නිවේදනය සඳහන් වන්නේ. කොළඹ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික් අතර ගමට ගමනීට අවසර ලබාදී තිබෙනවා. මෙ අතර ඊ රාත්‍රී න්ද්‍රිනීතිය ක්‍රාත්මක කාලය තුළ එය කඩකල පුද්ගලින් එකේ හැත්තෑ අට දෙනකු පොලිසිය අතර ගොටගත්තා. පොලිස් බහරයට ගත් වාහන සංඛ්‍යාවතිස් අටක්. ඇඳරි නිතිය පැනවූ පාල මුදිනේසිට මේ දක්වා පුද්ගලින් හැටහය දහස් පන්සේ දහන් අවදෙනෙකු අත්තඩංගුවට ගෙනැතිබෙනවා. ඊට අදාල නඩු පැවරම් විසේෙද්හ හත්යාසූ හතක් සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙ අතරල් කොළඹ ප්‍රදේශයේ ජංගම වවෙලඳ සැල් හිමියන් දැනුවත්කිනේ හමුවක් කොළඹදී පවැත් වනාා. සෞඛ නිර්දේශවල්ට අනුව වෙළදාම් නොකරන පුද්ගලින් ටෙරහිව නීතිමේ පේවරගන්නා බවයි, පොලිස් මාධ ප්‍රකාශක පොලිසාධිකාරි ජාලියසේනා රත්නමහතා ප්‍රකාශ කළේ. ජනි විසිවනතා පාර්ලිමින්තු මහමැතිවරණය පැවැත්වීම සහ, ජනාධිපතිතුවා පාර්ලිමෙන්තු විසුරවාහරමින් නිෙකුත් කළ ගැස නිබේදන අභිහෝගයට ලක් කරමින් නිදිරිපත් කරුණු මෝලික අයිතිවාසිකම් පෙත් සම් අටවනදිනටත් අද සලකා බැලනා. විශරවා හරිලාද පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස නියෝගනිකුත්කිරීමට අධිකරණයට බලයක් නොමැති බවට ශ්‍රේ්නාාධිකරණය හමුුවේ අවදහරණය කෙරුණා. ගවිනි සුර ජයන්ත ජයසුරිය ෝන කලු විහරේ සිර ාබර ප්‍රියන්තජයවර්ථන විිත් ල් කොඩන පහත්තරන්ෙන් සමන් පත පච පුදගල ශ්‍රේෂ්ඨ අධිරන විනිසුර මඩ ලක්කිදිදියයේයි පෙත්ම සලක ැලුණේ. අතර ැි පෙත්සමක්කි දිරිපත් කළ මල්වත්තු පර්ශවය අධිරන සංගනනායක පූච්ච අතපත්තු කන්දේ ආනන්ද ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පැීසිට ජනාධප්‍රති නේතීක්ඥ ගාමනි මාර පටමහතා ප්‍රකාශ කලේ වෙසරු හරරි පාලිබේන්තු ජලි කැදවන ලෙස නිෝකෙකුත්කිරීමට අධි කරණට බලයක්න මැති බයි. වසංගත තත්යක් ඇති අ වස්ථාාවක විසරු හැරනු පාණ්ිමේන්තුව, යලි කැදවීම තුින් අත්වන ප්‍රතිඵලේ කුමක් දැයි එබහතා ප්‍රශ්න කලා. ඒ අුමතකර ගැනීමට පවා සහයක් නොදැක් වූ විසරු හරඇති පාදලිමේන්තුව යළි කැඳූ පමණින්, කොරනාා පාල නයට කිසිදු සහයක් නොලබෙන බව ජනාධිපති නේතික් ජවය අපෙන් පාතුා මහමැතිවරණය සඳහා භහරදි ඇති නමයෝජනා පත්‍ර අහොසි කර ගැනීමේ අරමනෙන් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවටයිඒ එමහතාචෝදනකලේ අපේල් විසි පසනදා පැත්වීමට නේමතවතිබ මහමඇතිවරණය ජන සිවන්ඩදා දක්වා කල්ටබීමට මැතිවන්න කොමිසට සිද වූයේ පාලේ කළ නොහැකි කොවිට් වසංගත තත්ේනියි. සේ මැවරනන්නේ ල්දැමූ පමණින්, කිසි වෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඟනින් නොවන බවද මාර්පන මහතාපෙන් පාතුන්නා පාර්ලිමෙන්තු විසුර අහැරමෙන් පසුව, මසත් තුනක් ඇතුලත මැතිවරණයක් පවත්වා. ව පාලමින්තු ැස්විය යුතු බව සඳහන් කිසිදු නීතිමේ ප්‍රතිපාදනයක් අණ්ඩු ක්‍රම වවස්තාව තුළ නොමැති බවද එමහතා කියාසිටයා යනු මෙම පෙත් සම්බල කිසිදු නීතිමේ පදනවක් නොමැතිහෙයින් ඒවාසිියල්ල විභාගේට නොකෙන නිශ්ප්‍රභ කරන ලෙසට ගමිනි මාරපන මහතා අධිකරණෙන්නේ ලාසිටියයා තවත් අතර දිපත්සමක්කිදිරි පත් කළ ෛ්‍ය ගුණදා සමරසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන්ද අල්විස් මහතා අධිකරන හමුවේ කියා සිටිය කොරනා වසංගතය හමුවේ දේශපාලනවාසියයක්. කර ගැනීමි අරමුණින් මෙම පෙත් සම් ඉදිරිපත් කර ඇති බවයි මෙම පෙත් සම් ඉදිරිපත් කර ඇති වික්ට අයිවන් පාකි සෞති සරවනොත්තු රාජිත් මත්තුම් බ්ඩාර රෝෆ් හකීම් පාටලි චම්පි රණවක කුමාර් ේගමයන පුද්කලයන් වත්මන් රජේ හාජනාදි පති ගෝටාාවේ රජිපක්ෂ මැතුමාගේ වැඩ පිළිවෙල පදනම් විරහිතව නිරතේලෙස වේචනය කරමින් සිටින පුදකලයන් බද ඔහු පෙන් පාතුන්නා නද පතිවරණ ද ගොට ේ ාජ පක්ෂමැතිතුමා පරාජය කිරීම සදහ වැර දරූමෙන් පිරිස වර්තමානේදී මහමැතිවරණය කල් දම ඒතුළින් රජේ ක්‍රයා කායත්පය අදාාල කිරීම සදහා. මෙත්සම් දිරි පත්කරති බෙන බවද ජනාධිපති නීතික්ඥවරයා අච්චෝදනා කලා. සෞඛ්‍යංශානු ැති ලබදීමෙන් පසුව සති නවයක්ත්තෙොල් හත් අතර කාලයක් තුළ බැතිවරණයක් පැවැත්විය හැකි බව මැතිවරණ කොමසම් වෙනුවෙන් පිී සිටි නීතික්ඥවරුන් අධිරණ හමුවේ ප්‍රකාශ කලා. මැතිවරන්න කොමසම මහමැතිවරණය කල්දමීම සදහා පෙත්සම් කරුවන්ට සහය ලබාදමින් කටයුතු කරනාකාරය පෙනී යන බවට අච්චෝදනා කළ ජනධිපති නීතික්ඥවරයා ැවන්නන කොමිස මේ සාමාජික රත්න ජීවන් ූල් මහතා ැම ීකෘති තු දර පස පන්. විරෝධී ස්ථාවරයන් තුලින් ඒ ඔපපුෝට බවද පින් පාතුන්නා. තවත් අතර ේදදි පෙත්ස මක්කිදිරි පත්කල පෝච්ච මුරත්ත එටුුවේ අන්දස්වාමින්න් වහන්සේ වෙනුවෙන් පෙනීසිටි ජනාධපතින් ීතිීක්ඥ සංජීව ජවර්ධම හතාධිකර නයහමබේ කරුණු දැක්පුවා. දෙදහස් දහනව වසරේ සම්මත කල විසරජන පනතයටතේ එකොත් අපේල් මස තිස්වනදා දක්වා. රච කටයුතු සදහා දේශී හා ජාත්‍යන්තර වශයෙන් නයි ලබාගැනීමට රජයට බලය පැවරී තිබුණු බව ප්‍රකාශ කලා. එවැනිී නීතිමේ ප්‍රතිපාදන පවතිද්දී නයි ලබාගනීමේ කටයුතු ඉතු කරගනීම වෙනුවෙන් වෙසරු අහරෙන් ලද පාදලිමේන්තු ජලි කැඳවීම අවශ්‍යතාවක් ජනාධිපතිතුමාට මතු නඔබන බවද ජනාධිපති නීතිකනවර පින්ෙන් පාතුන්නා පෙත්සමක්කිදිරිපත් කළ මහචාර්ය සුදන්ත ලියනක මහතා වෙනුවෙන් පෙනසිටි ජනාධිපති නේතිකඥ අලි සබ්‍රි මහතා අධිකර හමුවේ කියයාසිටඒ පාලිමෙන්තු මැතිවන පනති අතේ මසත්තුනකට ඩ වැඩිකාලෙ හමැතිවරණ කල්දනීම සඳහ ැතිවරණ කොමිසට බලය පවාඇති බවයි යනු පාදලිමිතු විසුරවා හරමසතුනක් ඇතුළලට මැවරණේ පැත්වය යුතු බට පෙත් සම්කාර පාර්ශ්ුවය මතු කරන තාර්කය. පදනම් බෙරහිත බව ඔහුක් සඳහන් කලා. කොරුණා වසංගතය පරාචය කිරීම සඳහා බෙරට තුළ දීති ප්‍රමාණවත්ව පැවැතිහයින් අලු ෙන් නීති සම්පාධනය කිරීම අවශ්‍ය තාවක් මතුන්න වූ බවද ජනාධපති නීතිකනවර අපෙන් පාතුන්නා බේහේතුවෙන් පෙත් සම්කරුවන් සඳහන් කරනා කාරයට, කොරුණා මර්ධන සදහා නව නීති සැකසීමට පාදලිමිින්තුව කැඳවීම අවශ්‍යතාවක් ජනාධිපතිතුමාට මතුන්නො වූ බවද කියා සිටයා. පෙත්සම් පිළිබඳද වැඩිදුර සලකබැලීම හිට දිනට කල් තැබුණ. විශේෂයේම අධතිනයේ කරුදයක්කපු ජනාදී නීතිී්‍යයවරු, පැහැදිලිව ගරු අධිකරට පෙන්ල දුන්නා. මේ පෙත්සංකරුවන් සදභාවෙන් ජනතාවගේ චන්දයිය ප්‍රජාජන්ත්‍රවාදය වෙනුවින් පිනිීසිර නන්ද. නැත හුදෙක්ම දේ සහගතව චන්දය කල්දාලා යම්මාආකාරේ වාසිකක්ල ාගන්න ස්වා කරන පිරිසද්ද කියල පහැදිවට පෙන්නුම් කර. මේ ඒයි දිකින්දිකෙනම පහගගේ කාලේ පුරාටම ගෝටාවය රාජපක්ෂ හත්මඇත මහිද රාජක්ෂ මහත්මයට මේ කඳවුරට විරුද්ධව ලිපිලියපුපි පළකරපු අදහස් දක්ොපු අයත් කියක පැහදිවවාද ගරු අධ කරනය ඔපපු කරල පෙනවවා. සමග ජනබලවේගේ නාමියෝජන ත්‍රතික්ෂේ. වෙද තිනයි ඉද ප්‍රස්ථාව වැඩිය ලාති න. එතකොට එය වලක්වා ගන්න තමයි මේසිියල්ල සිද්ධ කරන. එක්සත් ජාතික පක්ෂය සාමාජකයන් පිරිසකගේ සාමාජකත්වය අත්හිටවීම ගත්තීර නිය පිළිබඳ අද පැවතිී මාධ්‍යි හමුක්කිහි පේකදීම අදහස් පලබුණා. සමකී ජනබලවේගේ පවසන්නේ නබත් බෝඩ්ඩ එකත් අලියත් පමණක් එක්සත් ජාතික පක්ෂයට ඉතිරි වැති බවයි. පක්ෂණ අයකමත් ඔරොත්තු නොදන තත්වේකට සමගේ ජනබලවේගේ පත්වැති බව එක් අජාතික පක්ෂ ියෝචිතයන් පවසනවා. එක් ාතික පක්ෂාද වනිින්ම සුනු පිරිසක් ලෑස්කරන චන්දඉල්ලන්න. සසූුවක් ඉල්ලන්නේ සමග ජන බලවේ. ආලොස් දෙනට අරු පිරිසත් තමයි එක්සත් ජාතික පක්ෂයේ සුළු කල්ලියෙන් ඉල්ලන්න. සු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ නමත් බෝඩ් එකත් අලියත් විතර අතිකරගනන්නවා.ය අවරදුතු විශයම කරින් එක්සත් ජාක පක්ෂයට පක්ෂිකයෝ ඳවා ගන්න එකනෙේ විනේ පරීක්ෂ තිය ලබන. එක්සත් ජාතික පක්ෂකයන් එක්ත් ජාතික පක්ෂේ විපක්ෂනාට තනතුරත් තික ොරොත්තු දෙන්න වවාගේ ටයක පි දැන . ම ැද හි හලක ප්‍ර්යන් ව ැති රන රාජ එක් ජාති ක්ෂ හල ර කිය නවන පිස්සු කතාව. අපි ොවාන්ඩ හරි ිය තියාගන් හරි පුළුවන්ග වන්නේ න්දෙන් පස. රටේ ජනතාවයි ීන්ද ද අල්ිියගේ චන්දෙයිල්ලන්න්න. ඒට සි මියකට ඔයි ගතරල දේයන්න පුලුවන්කි කියල ංඟහන්නන ඒ මහා සම්ප්‍රදාය අද ඔය අලිය ලකුණ සම්පත්හද ලංකා දරනතලේ ක් ජධපක්ෂ යික්‍යතේයක කච්චි ුනිට නශල් පාට සිරිකොත මලස්ථානයල්ල ඉන්න කල්ිය තුළනෑ ඒ සියල ජීවගුණයන් මහා සම්ප්‍රදාය තියන මෙතන එතන තියන්නේ මයික්‍රබැක්ටීරිය උත්තරං වූ චූල සම්ප්‍රදායයක් විතර ඒ සම්ප්‍රදාය පවුගේවුරුදු විසිපහක් තුළ හදාගත්ත චූල සම්ප්‍රදාය. මගව එක් අජාති පක්ෂය විවස්ථාව තිය මේ විවස්ථාවේ කිසි්දු සාමාජිකයකු විසින් පෘත්්‍යාධිකාරී මන්ලේ පූර් අනුමැතිය නොමැතිව වෙනත් දශ්පල් පක්ෂයක හො සදාානයක නමජන ලැස්තුව පපේක්ෂකුල් ලෙස නම ඇතුළත් කිරීම හෝ වාදන කණ්ායක නම ෝජලැසව නමතුල කිරීමහ නොකළ යුත්තේ මේ එක තමයි ප්‍රශ්නය. නෑ ඒක වෙනම් කතාවක් න දැම්ම හින්ද රජ පක්ෂ කියන්නේ වෙනම දේශපාලනා අයකරන්න එකක් අපි පිළිගන්න පැමිරට සජිත් ප්‍රවදසකයන් හෙමයින්නගන්නෙවේ. කොරනාා ආසාධතයන් දහත්වෙනෙකු අද අලුතෙන් හමු වූ බව සෞඛ්‍ය අමත්‍යංශය සඳහන් කළා. විදේශන්හි සිට පැමිණි පහළුස්තෙනකු සහ නවික හමුදාස්සෙබලුම් දෙදෙනෙකුයි බෙලෙස අලුතෙන් හඳනා කැනුණේ. ඇත දශන් සිට ්‍ර ංකන්තු රටද පැමිනීමේ අවස්ථාව ලබා දෙන්නේ විශේෂිත ක්‍රමවේදකට අනුව බව වසංගතුරක විද්‍යංශා අධ්‍යයක්ක්ෂ විශේෂකඥ වෛ්‍ය සුදත් සමර විර මහතා පවසනවා. විදේශන් හි සිටින ශ්‍රී ලාංකයන්ගෙන් බෙරටද පැමිණීමට ඇත්තේ දැඩි ඉල්ලුමක් බවයි එමහතා සඳහන් කළේ. ඒ දෞසදේේ රටන් වි 19 වසය ආසාධනයුවන් එකසේ පනස්තනෙක් හඳුනාගැනීමට හැකාව ලැබුණා ඔවුන් අතුරින් අනු හදදනෙක් විදේශන් වල සිට අපේ රටවෙත ආපු අය. එතකම තවත් පනස්තුන් දෙෙනෙක් නාවික හමුදාවේ සාමාජිකයන් බව තමයි සෞඛ්‍ය අංශ තහවුරු කළේ. එයගේ එකලොස් දහසකට අධි පිරිසක් මෙ වෙනකොට නිරෝධහන කටයුතු තාමත්ම සාර්ථක අවසන් කරලා තමන්ගේ නිවෙෙස් බලාගින්තිබෙන කියලා යුද හමුදා පතිවරයා ප්‍රකාශ කරනවා. එත් එකම අවි දකිනවා මේ වෙනකොට භියෘර්තකර තිබෙන බහන්ඩ හා සේවා සපයන ඇතැම් ස්ථාන, තමන්ගේ වගකීම අමතක කරමින් කටුතු කරන ආකාරයක් එකන්නේ සෞඛ්‍ය අංශි ලබාදු නිර්දේශ ඔවුන් හරියටම හරිවිදිහයට අනුගමනේ නොකරන ආකාරයක් ඇතැම් අවස්ථාවල අපිට දකින්න හැකැවතිබෙනවා. ඒ ඉතාමත්ම අවධහනමක් බවත් මතක් කරමින් අපි සූදානම් අපේ රටේ අලුපතොරතුරු මෙවිධයට දකිින්. ලංකයන් විදේශවල සිට නැමත දංකාවට පැමිණිීමස්ථා විශාල ඉල්ල මක්තියෙනවා මෙතනි විශේෂෙන්ම මැද පෙරදිග සමහා අවස්ථාවල්දඒ රටේ කෞදුකටත් රැඳ සිටීමට බැරි වසා නැත්තඟ කාල ක්මවාගේ පිරිස් සිටිනවා ඔන්න අපි නැවතගෙන්වා ගතයුතු ඒක නිසා කවිදධහනවය රෝගේ පිළිබඳ ර්‍රශ්ණයක් තිබුණක් උන් ආසාධීතනං ඔවුන්ගෙන් අපේ සමාජයට මේ රෝගය ව්‍යපත නොවන ආකාරයට ක්‍රමවේදයක් අනුගමනය කරමින් ඔවන්න කමාණ කුළෝගෙන්වා ගැනීමට කටයුතු ඉදිරේදී සිදුවෙනවා ඇති එගේ මතමයි අනිතරටවලු විදේශවල සිට්න අයත්. එවිදිට යම් කිසි විදික පාලනයක් ඇතුව අපේ රටට නෙවතක මිනිීම ඉදිරේදී සිදුවෙනවා ඇති. ඉතිං මේතත්වය නිසා තමයි අපි ශ්‍රී ලාංකිකයගන්න ඉතාමත්ම බේවාවස්ථාවදී ඉල්ලා හිටින්නේ. ඔවුන්ගේ සහයගේ ඉතාමත්ම අවශ්‍ය වෙනවා. මේ තරන්දුරට සාර්ථකව පාලනයක කොවි් ධහනවේ අපේ රටේ නැවතවතාවක් සමාජයට එකතුලා සමාජතුළ පැතිරම වලක්වීම සඳහා ඔවුන්ගේ කාර්යභාරය කරන්න කියලා. Liberal සි හසකට වැඩිරික් පසු කාය තුළ ද රට රගෙනවිත් ඇති බව අමාත්‍ය ල්චාරය බඳල ගුණු ර්ධන මහතා්‍රකාශ කළ සමාජගත නොවී ඉතාම සාර්ථක ලෙස කොයි් ධනමයේ පැතිීම වළක්वाගත රටක් ලෙස ලක සෞඛ්‍ය සංවිධානී පවා පැසසුන් ලබතියන රටක් ලෙස අපි ख්‍රமானණකූලව විදේශවල සිටි ශිෂයන් සහ රජයේ සේවකයන් සහ ශ්‍රමිකයන් ෙන්වා ගැනීම ආரம்ම් ල තිබුණ. ඒනට විදේශවල අධ්‍යාපනයේ ලැබීම සඳහා ගොස්සිිති ශිෂ්‍යයන්, තුන් දහස්සකට වැඩි පිරිසක් ලංකාවට ගෙනනගැ තිබෙන ගෙන්න්න ගැනීම පිළිබඳ අනුපිළි වලස් සහස්කල්ල තිබෙනවා ප්‍රමෙන් පසල් ශ්‍රෂයන් දෙවනුව රජයේ සේවකයන්. හමුදාව හෝ රාජ්‍යාන්සේ ශිෂ්ෂවත්ත යරාදිියයට ගොස්තිබෙඩ පාර්ශව තෙවනුව රෝගී වසිටින්න ෙත්තේත් අවශ්‍යකන්න එමලත්තන් රෝගී තත්වයට පත්වෙල ඉන්න පාර්්ෂයන් හිට පසු ශ්‍රමිකයන් කියලා. රමුගතා අනුපිලිවලකට තමයි මේ ගෙන්වා ගැනීම කරන්න. ලංකාවට පැමිණින් අආදස්රන ගෙනෙක් ඔබට හෝ මට හෝ අපිට හෝ ලිපිල්ලිවීමෙන් කිසිම තේරුමක් නෑ. ඒ සඳයි ඒ රටේ තිබෙන තානපති කාරයාලි හෝ මාකුම සාරිස්කාරයාලියෝ විදේශී දූතකාරයයාලයට ගිල්ල දැනුන් දෙෙන්ට ඕෝනේ බෙරටින් වර්තා වූ කොරුණා ආසාධතයන්ගේ සංඛාව බේවන විට එක්දහස්සාරසිය සූහයක් දක්වා ඉහල් කොස්තිබෙනවා. ම්පූර්ණ සුවය ලබා පිටවගේ පුද්ගලයන්ගේ සංඛ්‍යාව හත්සය හත ලිස් පහත් රෝකින් හත්සියඇතිසෙක් දෙනෙකු රෝහල්වල ප්‍රතිකාරලබනවා. වෛ්‍ය අධික්‍ෂණයට තඒේ මේ වන විට රහල්වල කොරුණා සම්බදධයෙන් සැක පිට සිටින පුද්ගලයන්ගේ සංඛාව හැටාට. මෙරටින් වැඩම කොරුණා ආසාධ්‍යයන් සංඛ්‍යාවක් වාර්තා වූයේ ඊ ඉතිනේති. ඒ ආසාධ්‍යයන් එකසිය පනස් දෙනෙක්. ඊට පෙරදින වාර්තවූ කොරුණා ආසාධ්‍යයන් සංඛ්‍යාව එක සියතිස් හතාක්. මෙරට කොරෝුණා ව්‍යාපතියනුව කොරුණා සූභුවන්ගේ ප්‍රතිශත සක්‍රිය ආසාධතයන්ගේ ප්‍රතිශතයට වඩා වැඩි අකයක්ගන්නවා. සෝබූ ආසාධතයන්ගේ ප්‍රතිශතය සයටට පනහි දශමහයක් වන අතර සක්‍රිය ආසාධතයන්ගේ ප්‍රතිශතය සයට හතලි සටයි දශම හතා. මැඩුව මෙරට වෛද්‍ය පද්ධතියේ විශිෂ්ටත්වය පෙන්නුම් කරමින් සූූ ප්‍රතිශතය ඉහල අකයක් ගත්තා. ්‍ය අතර සෞකෙසේ ධ්‍යක්ෂ ජනරාල් විශෂඥ බෛද්‍ය අනිල් චාසිහමහතා ස ඳහන් කළේ කොළබඹ ගෆුර් ගඩනැගල්ලේ සිටියද. කොරුණා ආසාධනය බොපොත් කලෙකු හම වූ බයි. විද්‍යානුකූල පදනමක් අනුව තමයි මෙවැනි මාර්ගෝපදේශකස් කළ තියඒ දිගටවම පවතින ස්ථාවරය වනවෙයි නය වෙනස් කරමින් යා හැකි මාර්ගෝපදේශන්. නමුත් මේ අවස්ථාවේ එහි තියනාආකායට කටයුතු කිරීම ඉතා වැදගත්ය. ඒයේ දිනඒ පිටකොටුවේ ගෆූර්. ගොන්න ැගිල් නවික හමුදාව බිසිම් භාවිත කරන්න ගොඩනැගිල්ලා මෙහි එනාවක හමුදාවේ රියදුරන්න ඇතුළු පිරිස් සිටිනවා මේ අය මෙම ගොඩනැගිල්ලේ එක නවික්‍රිය දුරුමහත් මේ හමු වෙලා තියෙනවා පොවිදධහනමේ ආසාධ්‍යෙක් හැටියට මේ ගොන්නනැගිල සම්පූර්ණෙන් නිරෝධයියට ලක්කිරීමට කියයදිනේ කටයුතු කරලා තියනවා. ඒ ආාචකාරම සභාව මත. ඔන්ට අම්කිසි ප්‍රවණතාාවයක් තිබෙනවා. ඔු මොකද මෙවැනි වාසාදන ලක්වීමට මොකද ම වැඩරන්නේ එවැනි පර්ශයක් තුල තිය නිසා විවතයම බොවුන්න අශ්‍යය පරීක්ෂණට සහ ඒ වයිද්‍ය පර්ක්ෂනලක් බාජරයතීමටයුතු රා තියහහි ප්‍රතිපඵලයක් වශෂන යදනේදී ඇක් පුදගලෙකු. කොවිට් දහනම ආසාධති බවට තරාතුන්නා. ඒ සමගම ප්‍රාථමිකව ඔුත් සමග සම්බන්ධකාම පවත්තනක ධනිෙකු පුද්ගලයන්. ना में परक्ष ु बना में आल सम्बंध इले द निरोधने के लिए मसा अनेको साउ के में पयोरल गनීම आ हमुदामसाहा साौ के दबात में एक इद्ररे द दुगुला महाजनातावर हसीियातििक लगता य नहीं है मैं ना हमुदासी भना पापा लेकिन पालने करना ड़ने ला नुसा किसी दोस्थता बा समझज समझ ि शास्त्र हमुदा ु स िी ්‍ය අතර කොළඹ නගර සභවේ වෛ්‍ය ඒක මකින් කොළඹ බණඩර්නාය මාවතේ පුද්කලයන් දෙසිය දෙනකුගේ රොෝදිර පටට පරික් ෂවක්සිදු කරුණා. ඒ නගර සභවේ වසංගතරෝග පිළිබඳ වෛද්‍ය දෙනුකා ගුරුගේ හත්මගේ ප්‍රධහනත්වයෙන්. ෙල්ජම් සහ නිද ලන්ත ජාතිකයන් හතලෙසක් දෙකු මත්තල ජාත්‍යන්තර ගුවන්තරපොලින් ශ්‍රීඩංකාවට අද පැමිනිිය. බෙල්ජම් ගන්සේට අයත් ගන්යානයකින් ඔවුන් පෙරවරු හතයිතිහට පමණයි මෙරට පැමිණේ බෙල්ජිමෙන්න්ටමන ගලුබරයේ නැංගුරම්ලා ඇති නැව් තුනකට අයත්කාරිම්ඩල සසාමාජිකයන් පිරිසත් මෙලෙස පැමිණිති වෙනවා න් පූරවවිශ විිජහරණයට ලක්කර, විශේෂ්‍ය බස්රත දෙකින් ගලු වරය වෙත රැණියයාම සිදුකෙරුණා. එම නෞකාතුනේ සේ නිරතව සිටින කාරිමණ්ඩලේ තිස් හත් දෙනෙකු එම ගුවන්ඥානයෙන් සීර්රට බලා ආපසුප්්‍යයාාසර කිරීමට දනීමිතයි. අම්බලන්කට නකරේ කොන්ඩා අපපන සහ වෙලාසිතා සිදු කරනස්ථාන හදිසි වැටලීමකට ලක්කෙරුුණ. ඒ මහජන සෞඛ්‍ය පරරික්ෂිකවරන් විසින්. කොරුණ පාල්ලි කිරීම සදහ ලබාද ඇති මාර්ගපදේශ දෙසිරිදි ක්‍රියාත්මක වන්නේ දෙයන්න පිළබඳ මෙහිදේ සස්ෝ බැලුණා. පතිස් ඩ කලා අයිතන කිහිපේකට මහජන පරීක්ෂකවරුන් දැඩි ලෙස අපවාද කළ මොනවද ජාත්‍යන්තරේ අලුත්ම තොරතුරු. අි මලල් මැනවා ඇමරිකාවට ඇමරිකාවේ මේ කොවිD-19 වෛරසය ආසාධනවන්ගේ සංඛ්‍යාව මිලියන එකයි දශම හත මේ වෙනකොට. වාතිමෙන බව තමයි එයටට ලබෙන බාතා පෙන් වා දෙන්නේ ඒත් එකම මේ කොවි- 19 වරසේ ආසාධනය වුවන් සමීප සඳ පැයොතුර පුදගලයන්ව ඉතා ඉක්මනින් හඳනාගැනීමේ නව ක්‍රමවේදයක් බ්‍රධාන්නේ ක්‍රියාත්ම කරනවා කියලත් එරට අගාත පොරිස්චෝන්සර් මහත්්‍ය ප්‍රකාශ කර ලතිබෙනවා මෙතරතුරු අතරේ අප ය ජාතන්තරය අලුත්ොරතුර බලන්න. වඩ සාධ තැන් සමඟ සමීප සමඳතා පැත්වූ පුත් කලයන් වැද සිටනස්ථාන හදුුරැනීමේ නව ක්‍රමවේදයක් අද සිටක්‍රියාත්මක බව බ්‍රතාන ක්‍රමාත්‍ය බොරිිස්ටන්සන් පසනවා. වෛ සයා සාධනය භූපන්ගේ පවුල්ල සාමාජිකයන් සමිපතමයන් පිළිබඳ තොරතුරු ජලකත කරෙන අතර. ඔවුන් කමන්් කරන ස්ථාන සමීපව නිරීක්‍ෂණයකිරීමට නවකමවේතයටතේ පහසුකම් සැලසෙනවා දුරකත නැමතුම් කෙටි පනිබුට හෝ වත්සැ් පයිබයන එක්්‍රමයින් ඔුන් ප්‍රඩී සිටින ස්ථාන පිරිබඳ දත්තරැස්කිරීම සිදුබනවා. බේහේතුවෙන් වෛරසේ ්‍යාපතවීම සියයට පහේසිට සල්ට පහළක දක්වා අඩුපිය හැකි බවටයි ්‍යඥන් විශ්වාසය පල කරන්නේ. ොවි 19 හෙවත් නව්‍ය කොරුණා වෛරසේ මේ වන වෙට ලෝපුරා පනස්සට ලක්ෂ දහතර දහස් සත්්‍යය හයදෙනකොට අසාධනය වේති වෙනවා සුවෙලා ා ඇති රෝකෙන් සංඛ්‍යාව විසි පන් ලක්ෂ පහලොස් දහස් හාරසිය අනු හතරා. වෛර සාධනය හේතුවෙන් මරණ තුන් ලක්ෂ පනසත්ද දහස් නවස්‍ය අසුව එකක් වාර්තාාවනවා රටවල් හාසවයක්න් පාලන ප්‍රදේශ දෙසිය දහතුනක වෛරස ්‍යපතව ඇති බවයි ලොක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඇමරිකාාවෙන් වාර්තාව වන නව්‍ය කොරණ ආසාධි්‍යයන් සංඛාව, බේවන විට මිලියන එකයි දශම හත ඉක්මවත් තිබෙනවා. ඒය සමස්ත ලෝකෙන් වාර්තාාවන ආසාදධිත සංඛාවෙන් සියට තිහා වැඩිමආසාධ්‍යය හා මරන වාර්තාවූ? දෙවෝගනකර කොරුණා මරණ මේවන විට අවමවියති බවයි වාර්තවන්නේ. එහෙත් තවත් ප්‍රාන්ථ විසක මරණනුපාේ ඉහළ ගොස්තිබෙනවා.ඇමරිකාව මැතිිබූ යොද ක්‍රයාාදාමලින් මියකී සංඛ්‍යාවට වඩ වැඩිරිසක් වෛරසේ හේතුෙන් ියකොස් ඇති බවට දත්ත විශ්ලේෂ කැන්නිේදනය කරනවා. දෙවන විට වෛරසේ හේතුවන් වර්තාවඇති මරණ සංඛ්‍යාව, ලක්ෂය ඉක්මවා ඇති බවයි වාර්තවන්නේ. මෙවසර අවසාන්නේ කොරෝලාාවට එරෙහිව එන්න තක් ලබාදය හැකි බවට ඇමෙරිකා ෝන රෝග අංශය ප්‍රධානී වද ඇන්තන ෆවන් සීමහතා සඳ හන් කරනවා ප්‍රාන්ත වෘතවීමත් සමග පොදස්ානබලදේ කැස්සය වගේම මෙ කිවිසුම් යාම පිළිබඳව වැඩි පුර අවධානය යොමු කරන්නට කියලා සෞඛ්‍ය අංශාවධාරණය කරනවා. එවගේම අඩි හයි සීමාවට වඩා පුද්ගල දුරස්තභාවය පිළිබදදව වැඩි සලකිල්ලක් දක්පනට කියලා සෞඛ්‍ය අංශ ජනතාවගේෙන් ල්ලීමක් කරනවා. ගතුපෑ විසිහතරට කිසිදු චීන ආසාධිතයකු වාර්තාාව නැහැ. එහිත්වාෛරිසසි ආසාධනය වූ විදේශකන් දෙදිනෙකු හම වූ බවයි සෞඛ්‍යංෂ සඳහන් කරන්නේ. මේදක්වා එරටින් වාර්තාාව ඇති සමස්ත විදේශී ආසාධ්‍යයන් සංඛාව එති හතර. ඉන් එද සයිසි අසුවටක් සුව ලබා පිට ගොස්තිබෙනවා. වසිීන්තේ දැනට ප්‍රතිකාර ලබන්නේ වෛර සාධතයන් අට දෙනිකු පමණයි. පසුගේ දිනහයික කාලේ තුළ එරටින් කිසිදු ආසාධතයකු වාර්තාාව නැ. ඒ ඕක්ලන්ඩ හිදී අනුවට හැවිරිදිකාතාවක් මියයාමත් සමගඳ සවස්ථ කොරුණ අමරණනංඛාව විසි දෙක දක්වා ඉහළකයා. මෙ අතර පුදගලයාන් දස දෙනෙකුගේ සිට සිය දෙනෙකු දක්වා එක්රැස්වීමට අද සිට අවසරහිමිවන බවයි නවසිලන්ත බලදහරි මිසාඳහන් කරන්නේ ෙක්සිකෝ බලධදරන් රට ජලිවිෘත්ත කිරීමට පියවර කැනිිත් සමගම වාර්තාාවන සාධ්‍යයන් සංඛාව, ඉහළ කොස්තිබෙනවා. එරතින් ආසාධතයන් තුො දහස්සාරසිය හැට තුනක් හා මරණ හාරසය හැට තුනක් ඒ වාර්තා වනා. මෙෙක්සිකෝ වේ බහුතරයක් මුහුණු ආවරන පැලඳීමට මැලිකමක්ක් වන බවයි මධ්‍යවාර්තා සඳහන් කරන්නේ. අතර සයිප්‍ර සංචාකමාත්‍යංශය තම රට පමිේණන සංචාරකයන් වෙත අපූරු නිවේදයක් නිකුත් කර තිබෙනවා. තම රට සංචරයකිරීම නතුරව යම්ම එකකුට කොරුණ ආසාධනය වූහොත් නිවඩු සඳහා වැවූ සම්පූර්ණ මුදලම යළි ලබාදීමට කටයුතු කරන බවයි එම නිවේදනයහි සඳහන් වන්නේ. එවන්න ආසාධිතයාගේ නවාතැන් වෛද්‍ය පහන්සුකම් හා ආහර සඳහා වැවන මුදල්ද ලබාදීමට තීරණය කරති බෙනවා. ලම සාධ්‍යා පසුගේ ජනවාවරි අගවාහගේදී වාර්තාාවූ ඉන්දිහාාවේ බෙවන විට සමස්ථාසා අධ්‍යයන් සංඛාව එක් ලක්ෂ හැට දහස කටා සන්න වනවා එෙන්ම මරණ සංඛ්‍යාව හාර දහස් පන්සිය ඉක්මවාතිබෙනවා. වරසිී ්‍යප්තවිමයාාක සියයට හතරකා සූවිමේ අගේ සියට හතලිහක් බවයි සෞඛ්‍ය අංශණනිවේදනය කරන්නේ එයල් ඉතා හොඳ ප්‍රවණතාවක් ලෙස සැල්ෙනවා. ෝකෞක්ක ැටලුුවලට මහොදීම සඳහාවා අරමුදල් සාම්ප්‍රදායක නොබල ප්‍රභවයන්ගෙන් වවැස්කිරීමට කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධනයක් පවසනවා. සාමාන්‍ය ජනතාවබෙන්ම නව ක්‍රමවේද මේ සදාහා යොදා ැනීමට නීමමිතයි. ඉදිරයේදී ලෝක සෞඛක සංවිධානය වෙත ලබාදෙන අරමුදල් අතීට වන බව ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පසුගේ සතේ නිවේදනය කිරීමත් සමඟයි මෙම පියවර කෙන ඇත්තේ. ලෝකේ බොහෝ රටවල් එක්ක සංසන්ධනය කරලා බලන්නකොට මේ COොVID-19 මර්ධන මෙහෙවුමේදී. අපේ රට මනුෂ්‍යත්වයට ලබා දුන්නේ අංක එක එක තමයි අපේ විශේෂත්වය. සිය පාර්මීන්තු ජීවිතයේ පනස් වසර එක කාලය තුළ, මහින්ද රාජපක්ෂණම් ජාතිකවාදී දේශපාලඥා කළකීදේ ගැන අනාගතියටලයා තැබෙන පණහක විප්ලවිය දෙගෙහැරුම දැන්. ඊයේ වගේ දවසක ඒ කියන්නේ එක්දහස් නවසය හැත්තෑවේ මැයි විසි හක්වෙනිදා. ගෙරුවාපත්තුවේ බෙලියත්ත ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වුණු බදදුර යෞ්වනයේ මන්ත්‍රීවරයා. මහින්ද රාජපක්ෂ එදා පටන් කළකී දෑ අතීතයේ සටහන් පමණක්ම නෙවෙයි. අනාගත පරම්පරා ගණනාවකට දේශපාලනයට එන්න විතරක් නෙවෙයි. ඕනෑම දේකට මුහුණ දෙන්න පුළුවන්. ජීවිත කාලෙටම ඉගෙනගන්න පුළුවන්. ලොකු පාඩමක්. හිරවා පත්තුවේ මහින්ද කියන්නේ. කියවලා ඉවර කරන්න බැරි දැනුම් සම්භාරයක් තියෙන පොතක් වගේ. මිනිහෙකුට වැටිලා නැගිටිනැහැටි. ඒ නැගිට්ට හියෙන්ම ගෞගානක් ඉස්සරට යන්නේ කොහොමත කියනක. මහින්ද රාජපක්ෂණම් තරුණ මන්ත්‍රීවරයා එදා ඉඳලාම පෙන්න ලදුන්නා. මේ විප්ලව කාරයාගේ ගති පැවතුම් සහ කාගෙන යන ගතිය එදා ඉඳලම දැක්ක සමහරු ජනවිප්ලවවාධෙක් වෙච්ච කරුණ මහින්ද. ගෙරුවා පත්තුවයම හිර කරලතියන්න නොගත්ත උත්සාහයක් නෑ. එක මන්ත්‍රීවෙච්ච දවසේ ඉඳලම සිද්ධ වෙන්න ගිය දෙයක් කියලත් පසු කාලෙක දේශපාලන සිද්ධීන්දිහා හොඳට බැලුවම ඔපපු කරගන්න පුළුවන්. බෙලියත්තේ තරුණ මන්ත්‍රීවරයා, දේශපාරණයෙන් තමන්ට ජියවය දුන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂයට දැක්කූයේ පුදුම ආදරයක්. සිරිමහෝ බණ්ඩාරණයක මැතිනියට මහින්ද මන්ත්‍රීවරයා පුදුම ලෙන්ගතුකමක් දැක්වූවා. මැතිනිත්. ඒ විදහමයි තම පුත්‍රයාාවච්ච අනුර බණ්ඩාරනායකට වගේම සමහර වෙලාවට ඊටත් වැඩිය මහින්ද රාජපක්ෂ තරුණයාට ඇය සැලකුවේ තමන්ගේම පුතෙක්කුදිට. පක්ෂයේ මොන හැලහැ පිලි ආවත් රාජපක්ෂ මන්ත්‍රියතුමා හිටගත්තේ පක්ෂය පැත්තේ. මොකද UMP අයින් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න පාර්ලිමේන්තුවේ ආණ්ඩුවෙන් විපක්ෂයට පැත්තමාරු කරද්දිී බ්ඩාරනායක මහත්තයාගේ හෙවනැල්ලවනේ. මහින්ද රජපක්ෂ තරුණ මන්ත්‍රීවරයාගේ පියා ඩA රාජපක්ෂයි. බණඩාරණනායක තාත්තා හදපු පක්ෂ කඩන්න. පුතාල දූලා වලිකන වෙලාවල්වලදීත්. මහින්ද රාජපක්ෂ නම් විප්ලවවාදියා. හැම වෙලායම කළේ තමන්ගේ තාත් අට කෘතගුණ සලකන්නත් එක්කම තාත්තලා හදදපු පක්ෂය දිවි හිමියෙන් රැකගත්තයකයි. ඒක තරුණ මහින්දගේ තිබ්බ ජවයත් එක්ක හැම කෙනාටම ශක්තියක් වුණා පාර්ලිමේන්තුේදී? බෙලියත්තේ මහින්ද දකුණේ ජවය මොනතරම්ද කියලා පෙන්න්නපු විදිහ. පරණ හැන්සා් බැලුවොත් හොඳට බලාගන්න පුළුවන්. තර්කයෙන් ජයගන්නත්, කරුණු ඇතුවම පාර්ලිමේන්තුවේ කතා කරන්නත් තරුණ රාජපක්ෂ මන්ත්‍රීවරයා හොඳටම ඉගෙනගන්න ඇත්තේ. දින්න පතාම පාර්ලිමේන්තුවට ආපුනිසාත්, පාර්ලිමේන්තු පුස්තකාලය වරත්දන්නේ නැතුව, හොඳට පාවිච්චි කරපුනිසාත් වෙන්න ඇති. හැම වෙලාවෙම ඔහු හැම දෙයින්ම? පන්නරය ලැබවා. ඒ පන්නරය මහින්ද රාජපක්ෂනම් දේශපාලනත්ඥාගේ විතරක් නෙවෙයි. ඉතිහාසය පුරාම රටෙත් පන්නරේ වුණා. හැත්තෑවේ මන්ත්‍රීවරවෙච්ච මහින්ද රාජපක්ෂ හැත්තෑ එක කැරැල්ල ගෙනත් හොඳටම දැක්කා. විප්ල වාදිිඥයි කියයාගත්ත කැරලිකරුවන් තමන්ගේම සගයන් පාවා දෙෙද්දි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙල්ලියත්තේ තරුණ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, ඒ විප්ලභකාරයන් වෙනෙනුත්. ඒ හිටියා ඒක එදා විතරක් නෙවෙයි පණහක විප්ලවය ගැන අපි කියන මේ විප්ලවීය සටහනේ ඉදිරි සටහන්වලදිීත් හොඳින්ම ඔප්පුවෙේවි. මොකද ඒදේවල් සිද්ධ වුණේ සිද්ධ කළේ මහින්ද රාජපක්ෂ සැබෑ ජනහිතකාමි විප්ලවවාදියකු වූ නිසාමයි. අතනගල්ල මහිස්ත්‍රාත් අධිකරණය තුළ නඩු විභහග වන අවස්ථාවේ ආයුද අතති පුද්කලයන් කිහිප දෙනෙකු අධිකරන බොහොමියයට ඇතුළී ඇති බවට වාර්තාාවනවා. කොරණ වසංග තත්වය හමුවේ නීතිීනඥවරන් පවා සීමමාස් සහිතව නඩු කටයුතු වෙනුවෙන් අධිකරය තුළට පැමිණ අවස්ථාවක මෙම පිරිස උසා භහමිය තුට ඇතුලපීම සම්හන්ධයෙන් කැටලුවක් අතුව තිබෙනවා. ම ම හ රන් පරිසක් මයිස්ත්‍රත්ව යාට ම ලික අතර අදාල පිරිස හම අතර ගො ලා සැ මහස් ්‍රාත්වරයා නයකරති ෙන්නේ එවන ටත් අයු අ ව සිට පුද ගලැන්ද දෙන අධකරන හමේ පලගස් ඇත අතර වන් පරක්ෂණ රම් කරති ෙෙනවා. ොලී ප දනම අයටත ලබාගත් මොටර තක ෙැ ග ෙන්නේ න්නේ. වතු කම්කරු ජනතාව වෙනුවෙන් හඬනැගූ අභහප්‍රාප්ත අමාතය අරමකින් ටොන්ඩමන් මහතාගේ දේහේ පාර්ලිමේන්තු සංකීර්න්නේය වෙත අද රැගෙනයනු ලැබවා. ඒ කැබිනට් අමාතතිවරයකුට ගෞරුවේ ලබාදීමේ පාර්ිමේන්තු සම්ප්‍රදායයට අන්ුවයි. චනාධිපති ගොටාබේ රාජපක්ෂ මතිතුමා සහ, අග්‍රමාතය මහිදරජපක්ෂ මහතා එහිදී දේහයට අවසන් ගෞරව දැක්වා. අමත්‍ය අර්මකම් තුොඩබන් මහතා එක් දහස්න සයනු හතරවසර පැවැති පාර්ලිමින්තුම් ඇැතිවරනෙන් දුවරලිය ිස්්‍රිකෙන් යෝචනය කරමින් පාර්ලිමින් තුෝට තේරී පත්පනා. එදා සිට ක්‍රියාකාරී දේශපාලනයහින් දිරත වූ ඒ මහතා ජීවිතෙන් සමුගන්න අවස්ථාවතෙක්ම පාර්ලිමින්තු නිියචනය කළලා. වත්මන් ප්‍රචයේ ප්‍රජාසවිාලකෙන්වීම් සහ වතු ඇති තල පහසුකම් සංවර්ධන අවත්‍යවරයාන් ලෙසද කටයුතු කළ ඒ හතායි. ලංකාකම්කරුකොංග්‍රසේ නායකප්පේ ධර්මින් වතු ජනතාව වෙනුවෙන් දැවන්ත මෙයක් එකෙටු කළේ බහතා ප්‍රකට දේශපාල නක්ඥියකපුූ, සෞමය මූර්ති තොන්ඩබන් බහතාකේ මුණපුරෙකු වනවාා. අබහ ප්‍රාප්ත අරුමුකම් තොන්ඩබන් මහතාකේ දේහල් තැන්පත් කරතිබූ ත්තරමුල්ල පිහිටි නිවසේ සිට පාර්ලිමින්ත්තු සංකීර්ණය දක්වා බැකිනීම අද පෙරවරුවේ සිදුකෙරුණා. අග්‍රාමාත්‍යවරයා හිටපුකතානායකවරයා ප්‍රමුක පා්ලිමින්තු නියෝචිතන් දේය භාරගෙනමින් අනතුරභ පාණ්ලිමේන්තුවේ පිටත පිහිටි සභහශාලාවෙේ තැන් පත්කෙරුණා. තුරව අරමකම් තොන්ඩබන් මහතාකේ දේහය කොල්ලු පිටියේ පිහිටි ලංකාකම්කරු කොංග්‍රස්මූ ලස්ථානේ වෙත රැගිනයාම සිදුකෙරුණා. එහිදීද විශාල පිරිසක් දේහයට අවසන්කෞරව දැක්පුූවා. අබහා ප්‍රප්ත ආර්මුවකම් තොන්ඩබන් මහතාකේ දේය පිළිබඳ අවසන් කටයුතු රාච්ච ගෞරව සහිතව ඩොවුඩ් ක්‍රීඩංකනේද ලබන තිස්සෙක් වනදා සිදු කිරීමට නීමිතයි. බ්‍ය අතර ආර්මකම් ොන්ඩබන් මහතාට උපහරයක් ලෙස ඩවරලිය කොටගල විශවිද්‍යාලය ඉදිරි වසර තුළ ජතාර්ථයක් බවට පත් කරන බව අමාත්‍ය ආචාරිබන්තුලකුණුවරත හතාකයා සිටියා. මෑතකාලේ කැබිල බල්ලට පැමිණීමෙන් පසු එතුමගේ තිබුණ එකම අරමුණ තමයි. මැතිවරණයට ප්‍රථම ජනාධපතිවරණ වේදිකාේදි ගෝටාව රජපක්ෂ ජනාධිපත්තුමාගේ තොන්ඩමන් අමාත්‍යතු ඉල්ලා සිදල්ල තිබුණ ට නොරෙි දිස්ත්‍රික්කට විශ්වද්‍යාලයක් දෙට කියලේ සඳ තැනට විශේෂවරලත් විශ්වවිද්‍යාලයෙකුත්. අඹේවෙලට තවත් ජැයු පද්ධති තාක්ෂනයේ පිළිබඳු විශ්වවිද්‍යාලයකුත් කොටගලට ජාතික විශ්වවිද්‍යාලයකුත් ලබා දෙන බවට අපි අමාත්‍යන්ස මට්ටමින් සාකච්‍යා කල් අවසන්වෙල ලබන සතිය කැබිණ පත්්‍රිකාවකුත් එනවා. එතුමාට කන්න ගෞරයක් වස. ුවරලිය දිස්ත්‍රික්කේ කොටකල විශ්ව විද්‍යාලය. ඇතුමාගේ මරණයෙන් අවුරුද්ධ පිරෙන දිනේ වනවිට අපිට මාපොලේ යතාර්ථයක් බවට පත් කල ආරම්භ කරන්න කටයුතු කරන බව සඳහන් කරන්නට කැමති. පලාපාලන ආයිතන මගින් අය කරන වරිපනම් බදු වසර දෙකක් යනතුරු ඉහල නොදැනීමට රජීතීරණය කරති බෙනවා. කැමිනක් තීරණ දරුම්තිමස සදහා. ඒ පෘක්ති දෙපර්මිත්තුව පවැති මාත්තය හම පේති අවත්‍ය ආචාරය බඳුලු කළු පරතය බහතා බේ බව සඳහන් කළා. පොදු ජනතාවට සානයක් වසයෙන් පලාාත්පාන ආයතන විසින් අලුත්තක් සේරුව මත ආයකරන විශාල ලෙස වැඩිකරන්ට බලාපොරොත්වයෙන බඳ වැඩි කිරීම අවුරුදු දෙකක කාලපරි්‍රේදයකට නවතානට අවශ්‍ය විදිවිධාන යොදන්නටය කියලා ආණ්ඩුකාරවරුන්ට බලය. පවරාතියනෙන සාමාන්‍යෙන් අවුරදු පයම් පාට පලාාත්පාන්න ආයතනවල්ට රිපන බදු තක්සේරුවූ වැඩින්න. අවුරදු පයම් පාට නිසිල් ලෙස කරල නැති නිසා අවරුදු දායකට පස්සෙේ. අර තිබුණ වගේ විශාල ගුණයකින් වරි නම් බදදු ඉහෙන ගෝස් තිබෙන. ඒ තුළින් පොදු ජනතාවට ප්‍රාදේසික වසයෙන්, කොයිද ධන මේ වසංගතය කරකොට ගෙන පීඩාවට පත්වෙච්ච සළුව මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන්ට විවසායකන්ට සහ. සාමාන්‍ය ජනතාවට සිද්ධ වෙන මේ තත්වේ වැලැක්කීම සඳහා. තාවකාලික වශයෙන් අත්තට හොල තියෙන අවුරුදු දෙකක් යනතෙේ. අයකරමින් සිති බදු අනුපාතේම අය කරන ලෙසට. නිජ ෙල්මිල සබන්ඳව ඇැම් පාර්ශවෙල් කරන චෝදනා සම්බන්ධයෙන්ද අමාපතිවරයා මෙහිටි පිල් තුරුලපා තුල්ලා. මම දක්කා විපක්සේ සමාන මන්ත්‍රීවරු ඉද මිලි අඩුවේ වාසිය දෙදනවාද නැද්ද ජනාදී වසයෙන් විවිධ මාධ්‍යවල සාකච්ඡාපවත්වන. මේ රජයට ඉද මිල පිළිබඳ ඉතා පහදිි ප්‍රතිපත්තියක් තිබෙන. මේ රජයේ ප්‍රතිපත්ති ඇතතේ. ඉතාම විශාල දූරදර්ශී, වි්‍යක්ෂණශීලී මූල්්‍ය කළමනා කරන්න කරමවේදයක් අනුගමනය කල්ලා තියෙනවා අනජතෙල් සම්බන්න්නේ. ඒ තමයි. කනිජතෙල් මිල ස්ථායි කරන අරමුදලක් පේටල තියෙන් මිල අඩුනාම මිල අඩුවීමේ වාසය දානවා තිෙන විශේෂ අරමුදලට දාලා කුමක්ද කරන්නේ. කනිජතෙල් සංස්ථාවේ කෝටි ප්‍රකෝටි සංක්‍යාත ගොඩ ගෙවුණ නයක්ත් තියෙනවා ඒ අය ගෙවනෝ ඒනයි ගෙව්වාහම එන ඒ කනිතල් සංස්ථාව විසින් බැංකුවට ගෙවන කෝටි ගානක පොලියක් ඉතුරු වනවා. ඉටමසි විදුලිබල මන්දලේට න අයයි ලිලමන්න්නේේනෑයටටි ඉවරන්නවා. එදාට විදුලි බලයේ මිල අනාගතයේදී ලංකාවේ ජනතාවට නය නැත්තං නිෂ්පාදනියදම අඩුනම් විදුලි ලය නිපදවීමේ විදුලිය පිළිබඳ සානයක් ලබෙන. ඉර්ක කාලීන වසේ මේ රට අනාගතයක් ඇතිවෙන ආකාරයට තමයි කනජුතෙල් මිල සැටසුන් කර යන්නේ ඒ සමකිින් අප ඒත්‍රදහර පෝක්ත විකාශය අවසන්පරපා. නැවතත් හමේමු රාත්‍රීන යයිතිහට න්නේ